දවසේ මෙනෙහි කිරීම. ප්‍රේමවන්ත සහෝදර සහෝදරියනි, අදට නියමිත පළමු දේව ප්‍රකාශනයෙන් එතුමාගේ මරණයට වසර ගණනාවකට පෙර ආතුව මම පහර දෙන්නන්ට මම මාගේ පිට පෑවෙමි, මාගේ රැවුල් ගස් උදුරන්නන්ට මම මුහුණ දෙන්නෙමි යන ඉසයස් දිවස් ප්‍රසාදිතුමන්ගේ අනාවැකියන් ඉදිරිපත් කරනවා. ක්‍රියා විරහිත ඇදහිල්ල මල ඇදහිල්ලක් බව ජාකොබ් තුමන්ගේ හසුනෙන් අපට අනුශාසනා කරනවා. බඩගින්නේ සිටින මිනිසෙකුට දේශනාවට වඩා අවශ්‍ය වන්නේ බත්පතයි. එබැවින් ක්‍රියාකාරී ඇදහිල්ල සාක්ෂි දැරීමේ කිතුනු දිවියේ කැඩපතයි. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ පිලිප්පි කයිසාරිය මැදින් ගමන් කරන කල්හි ඇසූ පැනයට පේදුරු තුමා ලබා දෙන ඔබ ක්‍රිස්තුවරයා නොය යන විශ්වාසයේ ප්‍රකාශනය අපව අවදි කරන්නේ අපගේ සෙලවෙන විශ්වාසය ගැඹුරු කරගන්නටයි. දුක් වේදනාව පිළිබඳ ගැලවීමේ දැක්ම අවබෝධ කර ගැනීමට මැලි වූ පේදුරු තුමාට ජේසුස් වහන්සේ තරයේ අවවාද කරනවා. කිතුනුවාට කුරුසිය පිටුපස සැඟවී ඇති ජීවිත වටිනාකම සහ යථාර්ථය අවබෝධ කරගන්නට අපට ආරාධනා කරනවා. මගේ ජීවිතේ ඉල්ලන විටදී ඔබේ සේවය සඳහා පැන යන්නයි මගේ ගත කැමති සමිඳුනි වන්න සමා ගත පරදා මගේ සිත පුබුදා දෙමි මම සමිදුනි මගේ මුළු ජීවිතේ ඔබේ සේවය සඳහා ඔබේ සේවය සඳහා මගේ පායුග ඉල්ලන විටදී ඔබේ සේවය සඳහා ලස්සන මිරිවැඩි සොයමින් වෙහෙසෙමි සමිදුනි වන්න සමා ලස්සන මිරිවැඩි සොයමින් වෙහෙසෙමි සමිදුනි වන්න සමා මගිනෙත් යුග ඉල්ලන විටදී ඔබේ සේවය සඳහා කුංකුම අංජන සොයමින් වෙහෙසෙමි සමිදුනි වන්න සමා කුංකුම අංජන සොයමින් වෙහෙසෙමි සමිදුනි වන්න සමා
ඔබ මගේ කටහඬ ඉල්ලන විටදී ඔබේ සේවය සඳහා හරසුන් හිස් බස් දොඩමින් වෙහෙසෙමි සමිතුනි වන්න සමා හරසුන් හිස් බස් දොඩමින් වෙහෙසෙමි සමිතුනි වන්න සමා ඔබ මගේ ජීවිතේ ඉල්ලන විටදී ඔබේ සේවය සඳහා යන්නයි මගේ ගත කැමති සමිදුනි වන්න සමා ගත පරදා මගේ සිත පුබුදා දෙමි මම සමිදුනි මගේ මුළු ජීවිත ඔබේ සේවය සඳහා 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 Radio Veritas Asia Singular Service